ජීවිතයේ ධර්මාණකෝල වැඩගස්වා ගන්නට, ඔබට අවැසි මගේ ධර්මාණකෝලව බහදා දෙන, ජාතියේ බෞද්ධනාලිකාභ බෞද්ධ්‍යහාරෝපවා හිනේ, මේ පැදී ඔබවිත සඩිවෙතනය කරන දායකත්ව සත් ධර්මදේශනාව අප මෙලිසිීන් ආරම්භ කරන්නේ. දේශනාව පාතරු ලබන පින්වත් ස්වාමිණහන්සේ, පූජනීය කෝරලයාකම සරණ තිස්ස ගෞරවනය ස්වාමිණහන්සේ අපි පළමුුවෙන් සාධනාදනංවා නමස්කාර පෝරකව පිළිගනිමෝ. සාතුසාතුසාතු. ධර්මදාානයක් ලෙසින් මේ දේශනාව මුළුමහතු ලෝකයා වෙත සංනිිවේතනය කරන්නට හද දවසේ පින්බරදායකත් වෙ ලබාතිමෙන් කටයුතු කරනවා. ගුලු මුල්ලවත් ගෝන කක පුන බෙන්තොට පදිංචි සිරිල් කණ්ඩම්බී මහත්මා සහත් සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ පින්බත් පිරිිස එකමුතුවෙන්. සමන්තාචක්කවාලිසු අත්‍රාගචචන්තුදේවතා සද්හම්මන් මුුණරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයංබදන්තා ධම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටිහතඥ නචාරස්සෙ දස බල දරස්ස චතුවිසාරජ්්‍ය විසාරදස්ස සබ් සත්තු තෙමස්සෙ දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානෙචාරස්සෙ. Quan Das ballද secaවිaජ visare das se satute seදස seදරraja seදම Taග se sababanunu sama samdasse නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. සතාගතස්ස සබ්බ්්‍යුණු සම්මාසම්බුද්දස්ස සද්ධර්මශ්්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත්. නිවැරදි වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත්. අවසා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මේ සංසාරයෙන් එතරවීමේ පරමාර්තය ඇතුව. එ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලයේ පුරාවට මෙතෙක් සිද්ධ කරගත්ත සියලම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. ඉන්නතන අදත් මේ ධර්ම දේශනා මාලාවත්තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ තවත් එක ධර්ම දේශනාවක්. රතන සූත්‍ර දේශනාවේ හයවෙනි ගාථරතනය වෙන ඒ පුග්ගලා අට්ට සතම් පසත්හා චත්තාරි ඒතාන යුගානිි හොන්ති තේ දක්කිනෙයා සුගතස්සසාාවකා ඒ තේ සුදින්නානිි මහ පලානී. කියන මේ ගාථ රථනය තමයි මේ දවස්වොල සාකච්ඡා කරමින් ඉන්නේ. රතන සූත්‍ර දේශනාවේ සමස්ත හතලිස් වෙනි ධර්මදේශනාව. අවිත් තිස් නමවෙනි ධර්මදේශනාව නිවාකරපු තැන ඉඳලා අද ධර්මදේශනාව විදිරියට පවත්වගනයමු තිෙස් නමවෙනි ධර්මදේශනාව අපි නිමා කරන්්ඩ යෙදනේ සීල දිට්ටි සාමන්්‍යතාය කියන කාරණාව පැහැදිලි කරමින්. මොකදද මේ සීල දිට්ටි සාම්්‍යතාය කියල කියන්නේ. පිනතුන අපේ භාගිතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසි ගැ සිවුවනක් පිරිසනි. එතට මේ සිව්ුවනක් පිරිස තුළ භාගිතුන් වහන්සේ පණවපු සීලය සම්බන්ධයෙන් එකක අදහස්යෙන්ට බෑ. සියලු දෙනාම එකඟ වෙච්ච එකම අදහසක් මේ සීලයතු පිළිබඳව තිේෙන්රුවනේ. හොට භාගිතුන් වහස දේශනා කළා සීලය මෙන්න මෙආකාරයි කියලා ඊළඟට ශ්‍රාවක පිරිස තර්ක කිරීමකින් තොරව. ඇත එක එක්කෙන එක එක මත හදාගන්න ඕන සියලු දෙනාම මේ එකම සීල ප්‍රතිපදාවක ගමන් කරඩුවනේ. ඒකයි සීල දිට්ටි සාමන්්‍යතායි කියල කියන්නේ. දති ඔය කාරාව තන්ටන එකක අපි පහුගේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා. දිිට්ටිසාමන්ඥතාවය කියලා කියන්නේ පිනතින වෙතන සඳහන් කරනවා එක දෘෂ්ටියයි තියෙන්නේ. එක්කෙනෙක් එක දෙ එකමතයක් දරනෝ තව කෙනෙක් තව දෙයක් ගැන තවත්මතයක් දරනව කියලා කාරණාවක් මෙ සීලයේ සම්බන්ධයෙන් නෑ සියලු දෙනාම එක මතයකට එකඟ වෙෙන්්ඩෝනේ කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා සීලය පිළිබඳව එකඟතාවේකට එන නිසා තමයි ශ්‍රාවක සංග කියල කියන භාගිතුන් වහන්සේගේ පනෝපු සීලයේ සම්බන්ධයෙන් සියලු දෙනා තුළම එකඟ වූ එකම මතයක් තියෙන නිසා ඒ එක මත දරන අය ශ්‍රාවක සංග කියල හඳුන්නලා තියෙනවා සීලය සහ දෘෂ්ටියහි පොදු එකඟතාවේ නිසා. ඉළඟට නැවත සඳහන් කරනවා විශේෂයෙන් මේ ගාථාවේ මේ හැරිය මේ සංඝයා කියන්නේ කෞුද කියන කාරණාවතම මේ පැහැදිලි කරන්න. සංඝාත භාවමාපන්නු මොකද මේක යන්නේ සංගාත භාව මා පන්නේ එකට එකතු වෙන ස්වභාවයකට පැමිණි හෙයින්. සංඝ රතනයට මේ නම පාවිච්චි කරනවා. සාාවක සමූහෝති අත්හෝ සාවක සමූ හයා කියන අර්ථය මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. යස්මාපන සම්මා පටිපදා උජු යම් හේකින් යහපත් වූ ප්‍රතිපදාවත් උන්වහන්සේ අනුගමනය කරනවා නං. අන්න ඒ මේ ලෝකෙ යහපත් ප්‍රතිපදාවට කියනවා රිජු බව කියලා. ඒයි මෙතන සඳහන් කරන්නේ යම් හේකින් යහපත් වූ ප්‍රතිපදාවක් තිනන එක රිජුයි යහපත් ප්‍රතිපදාව රිජුයි එක එහාට මෙහට වැනෙන්ඩ නැමෙන් හැඩෙවෙෙන්ඩ බෑ ප්‍රතිපදාව යහපත්නං එක මනා රිජූ ප්‍රතිපදාවක්. දිගේ රිජු ප්‍රතිපදාවට අවතීරණ වෙච්ච නිසා මේ ශ්‍රාවක සංඝයාට උජු පටිපන්නයි කියලා කියනවා. බනාහ වූ රජු ප්‍රතිපදාවක ගමන් කරනවා. පිනතිර එතවට මේ රජු කියන වශනය මෙතනතා විස්තර කරනවා. මේ විදියට පැහැදිි කලොත් ටැයි මේ රුජු කියල කියන්නේ. අපි ඉන්න තැන ඉඳලා. මෙ නිවන කියන තැනට. තන්නක් කෙලිින් එක රේකාවක් අඳින්ට පුළහන් කියල කියේනවා ඇයි එහෙම සඳහන් කරන්නේ නිවන කියන එක එක තැනක තියෙනවා අපි තව තැනක ඉන්නවා. එදට අපි සියරු දෙනාගම බලාපොරොත්තුවමකක්ද කවදහරි දවසක එ නිවනට යනයෙකුට. එතවට මේ ලෝකයේ ජීවත්වෙන හැම කෙනෙකුටම උතුම් වූ නිවන් මාර්ගයට නැත්තං නිවනගාවට යන්ඩ තමන්ට වංවෙක්්ච පෞද්ගලික මාවතක්තියනවා. මම නිවන් දකින විදිට ඔබට නිවන්දකින්න බෑ. ඔබ නිවන් දකින විදිහට මට නිවන් දකිින්දත්වය. අපි සීයක් ගත්තුත් ඒ සිය දෙනාම නිවනට යන ආකාර් ගණනාවක් තියෙනවා. ඒකයි සඳහන් කලේ ඒ හැම පුද්ගලයකුටම රිජු පෞද්ගිලි පාරක් තියෙනවා. හැවයි ඒක රිජු පාරක්ණි එක යහපත් මාවතන දරේ යහපත් මාවතය අයහපත කලවන් වෙලා නෑනේ අංඒක නිසා මෙ නිවනට යන මාවත හරි රිජුයි එක මාර්ගයක් ඔසේ අයිටී. එනිසා මෙතන මේ රිජු කියන වචනේ ඒ විදියට විස්තර කරලා තියවා. එතවන් අපිට නිවනට යන්ඩ තියෙන කෙටිම පාර නිවන්දකින්ට තියෙන කෙටිම පාර එක් කෙටිම පාර තමයි බුදුරජාණන් වහස පෙන්්ඩලා තියෙන්නේ. අපිට මේ බොම දීර්ගමාර්ුගයකින් නිවනට අරගෙන යන ක්‍රමයක් භාග්‍යිතු ොහසල ගනෑ. කෙටිම පාර පෙන්න ලති හැබැයි භාග්‍යතුන් වහසේ කෙටිකරපු පාර. මේ ලෝකෙ තව කෙනෙකුට කෙටි කරන්න බෑ. එහෙම කෙටි කරන්න ගියත් එහෙම කෙටිකරන්න ගියොත් යඩ වෙන්නේ නිවනට නෙමේ යකටම. එහහිද මාර්ගයේ සරුවඥතා ඥානයෙන් අවබෝධ කරලා කෙටිම පාර පිළිබිවා. ඔකද මහාකල්ප ආසංකඛ්‍යගානක් දුක්වින් දේ ඔබටයි මටයි කරදර කරන්න නෙමේනි දිග මාර්ගයක පැටල්ලි සහිත වරගෙන ගිහිල්ල නිවටයමු කරන්නේ. අපිට කරදර කරන්න න මේ තමන් ග නිවනත්හරල පාර මිතා පිරිවී. උන්වහසේ පාරමිතා පිරිවේ ඒ නිවනට යන්ඩ තින කෙටිම පාරන්ක් මමත් නිවන්ටර්ගෙන ඇන්න්නයි. එහින්දා ඔය අපේ ත්‍රිපිටකේ සඳහන් කරලා තියෙනවනං නිවන්දකින මාවතක් ඒක තමයි අපිට තින කෙටිම පාර. මේ ලෝකයේ වෙන කිසි කෙනෙකුට මීට වඩා කෙටි පාරප පෙන්න්නන්න බෑ. ඒඟද භාගිතුන් වහන්සේට වඩා සරුවල්ග වැඩ වෙනවා. එහෙමයි ලෝක පහළ වෙන්නේ න. මේ විශ්ව ධාතුවී අග්‍රඵලයේ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨඵලයේ සම්මා සම්බුද්ධ ඊට වඩා තම කෙනෙක් නෑලෝකි. එන්න මේ පාරෙන් පිට ගිහිල්ල අමුතු කෙටි පාරවල් හොයන්න්න ගියුත් මේ සංසාරරි පැටිලෙන්ඩ ගන්නවා. එඳ කෙටිම පාර පිට පෙන්නවා. ඊළට පෙන්තන මෙතන මේ. රජු කියන වචනයත් එක පැහැදිලි කරනු අතාවචන තුනක්. අවංකා අකුටිලා අජිම් හා කියලා. මොකද මේ අවංකා කියලා කියන වංක නෑ වංක බවක් කොහොමත්ම මෙහි පාරිනය. අකුටිලා කියනෙ ඇද බවක්නෑ. අජීම් හා කියල කියන වක් විච්ච බවක්නේ එ මොකදද වංකනෑ ඇදනෑ වක් වන බවක් නෑ. මේ නංවලින් හඳුන්ව අඩත් පුළහන් කියලකිව සම්මා ප්‍රතිපදාව රිජුයි. මේ ප්‍රතිපදාව රජු කියන එකයි මේ කියන්නේ. මනාව රිජූ ඒ ප්‍රතිපදාව හඳුන්වඩ පුළහන් තව වචන කීපයක් තමයි අවංක අකුටිල් අජිම්. ෙදර අවංක කියලකීවේ. ප්‍රතිපදාව අවංක කියල හඳුන්වඩත් පුළුහං, අකුටල කිය හඳුන් වඩත් පුළහන් අජිම්හ කියල හඳුන් වඩත් පුළුහං මේ වචන තුනෙම්ම කියන්නේ මොන බවගැනද රිජු බවගැන. නිවනට යන මාවතේ රිජුභාව. එළඟට සඳහන් කළා අරියෝච ඥායෝතිපි උච්චති. ඒ වගේම ආර්යයි කියන නමින් හඳුන් වන්ඩත් පුළහන්. ඥාය කියන නමින් හඳුන් වන්ඩත් පුළුහන් සම්මා ප්‍රතිපදාවට කියන නං තමයි මේ කියන්නේ. අරිය කියල කියනවා ඥාය කියල කියනවා යහපත් ප්‍රතිපදාවට භාවිතා කරන තවත් නංකීපයක්. මම අට්ට කතාවල්ලද මේ කරුණු විස්තර කරනකොට පැහැදිලි කරලා තියෙන හැටි. එළඟට පිනතිර මේ අනුච්චවිකන්තා සාමී චිත්තිපී. සංකන්ගතා මොකක්ද මේ සඳහන් කරන්නේ අන්ත සම්මා ප්‍රතිපදාවට සුදුසු ආකාරයෙන් ඉන්න නිසා සාමීචි කියන සංඛ්‍යාවට එකති වෙනවා පිිදර ස්වාමී කෙලික කියනෙ කාටද උසස් පුද්ගලයකුටිනේ ස්වාමී කෙලපිකයෙන් උසස් කෙනෙක් දෙන මෙතන සඳහන් කරනවා ස්වාමයා කියන්නේ උසස්ම පුද්ගලයට උසස්ම ප්‍රතිපදාවට සාමීචි පටිපන්නයි කල කියන සාමි කියලකන්නේ උසස් කෙනෙකුට එතුවට සාමීචි පටින්න සාමීචි කලකන්නේ උසස්ම ප්‍රතිපදාවට පටිපන්න කලගන්නේ ඒ උසස් ප්‍රතිපදාවට පිළිපන් කෙනා සාමීචි පටිපන්නු භගවතෝ සාාවක සංගෝ භාග්‍යතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක මහා සංඝයා උසස් ප්‍රතිපදාවට පැමිණි නිසා. එතන් වසස් ප්‍රතිපදාවට පැමිනිියා කියල කියනවා සාමීචි පටිපන්න කියල කියනවා එනිසා. භාගිතු වහසේ දේශනා කරපු යහපත් වූ ප්‍රතිපදාවට මෙනම්වලින් හඳුන්වන ප්‍රතිපදාව සුදුසු ප්‍රතිපදාව නිසා ගරු කළ ඉතු ප්‍රතිපදාවක් බෞටත්වෙන. තු්‍රාගිතුන් වොහස දේශනා කරන මේ උතුම් වූ නිවනට යන්න මේ රේජු වූ ප්‍රතිපදාව ගරු කළ හිතු ප්‍රතිපදාවකුත් වෙනවා. එහෙමනත්තං හොඳ ප්‍රතිපදාවක් වෙන උසස් ප්‍රතිපදාවක් වෙනවා අංග නිසත් සාමීචි පටිපන්නයි කියලා කියන්ඩ වටිනවා කියන්න සුදු සුීගිල සඳහන් කරනවා තස්මා තං පටිපන් වූ. අරිය සංගෝ උජුපටිපන්නු ඥාය පටිපන්නු සාමීචි පටිපන්නෝපි උත්තු අටකතාව සඳහන් කරනවා. ආං එම නිසා ඥාය පටිපන්නු, සාමීචි පටිපන්නු ඥාය පටිපන්නු උජුපටිපන්නු සාමීචි පටිපන්නු කියලා හඳුන්වන්න පුළහංකමතියෙනවා. මහා සංගරත්නය සුපටිපන්නයි කියල කියන්න පුළුවන්. ඒ කාරණාව නිසාම උජු පටිපන්නයි කියල කියඩත් පුළුවන්.ඒ පිනති නිවනට යන කෙලිම්ම ගමන් කරන නිසා. නිවනට යන මාර්ග රෙජුව කෙලින් ගමන් කරන නිසා. ඥානය ලැබීමේ ප්‍රතිපදාවට පිළිපන් නිසා. ඥාය පටිපන්නයි කල කියන්නත් පුළුවන්. ආය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන නිසා සාමීචි පටිපන්න කියෙ කියදත් පුළුවන්. ගරු කළයුතු ඉතාම උසස් ප්‍රතිපදාවක් පුරණ නිසා එහෙම කියන්නත් පුළුහන් කියල මේ වචනවල් අරථ විශේෂයෙන් අ්ටකතාව පැහැදිලි කරනවා. භාගිතුන් වහන්සේගේ සියලුම වචන අහන නිසත් ශ්‍රාවව කියල කියනවා. අපි මේක තිස්් නමවෙනි දේශනාවත් පැහැදිලි කළා කාටද ශ්‍රාවක සංග කියල කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම වචන. එල්ලෙසිම්ම පිළිගන්න නිසා ශ්‍රාවක සංග කියලකි නවා. භාගිතුන් වහසගේ වචනය කවදාව වෙනස් කරන්න නෑ ශ්‍රාවක සංගයා. අහකදාන් නෑ ශ්‍රාවක සංගයා. ලිහිල් කරනවාද පස්සෙ කාලි ලිහිල් කරන්නෙත් නෑ. අපි පිඳතුන් සමහරුල්ලාවට අහල ඇති. අපේ ශාසනයේ දුතාංග ධාරීන්න අතර අග්‍රස්ථානය දැරුවේ මාකාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග දහතුනම දැරුවනි ඉදි සමහර දුතාංග හරු රෝක්ෂ ප්‍රතිපදායවා. නමුත් බොහොම සතුටෙන් තමයි ඒ දුතාංග සම්පූර්ණ කරන්නේ. එතර වයෝර්ධ කාලෙට යනකුට සමහර දුතාංග හරි අමාරීදරාගෙනන්ද ඉත භාගිතුන්නාශ සඳන් කරනවා කාශ්‍යපය මේ අහවල් අහවල් දුතාංග දැන් ලිහිල් කරගත්තත්කමක් නෑ කියලා. එවිචර කාලයක් දැරුවනි. එදර කාශපයන් වහන්සේ දෙන පිළිතුරක්තියෙනවා. ස්වාමීනිි භාගිතුන් වහන්සේ. මං මගේ ජීවිත කාලෙම මේ දුතාංගටික එහෙම දරන්නම් කියලා. බයුරධයිකලා අයිංකරගන්න ගේ නෑ. එයි අයින්කරේ ඇත්ති. ාගිතු ව හසගේ වනයටට කහිකරුණේ නැතුවද නෑ මහා කල්පා සංක්‍ය ගානක් දුක්වෙඳලා. භාගිතුන් වහන්සේ පිහිටවෝපු මේ ශාසනයේ අනාගතයටත් ඒ විදිීටම රකින් දෝන නිසා. එතුොට භාගිතුන් වහසර තින උසස්ම ගෞරවයක් නිසයි මේටිකත් මෙම රකින්නන් කියන්නේ. මොකද අනාගතයටත් එහෙම පවතින් දෝන ක කියල කියන්නේ. දැ කාශපයන් වහන්සේ දැකපු දැක්ම අද සාර්ථකයි. මොකද කාශප මහරහතන් වහන්සේ කියන්නේ ස්වාමීණී මම දැන් වයෝරුදයි. දැන් වයෝර්ධ කාලයේ මම මේ දුතාංගත්හලොත් වයෝර්ධ නිසා රකට බැරි නිසා අමාරුවයයි කියල නැත්තරන්නේ. අනාගතයේ මේ ශාසනය පහළ වෙන සංගය. අපිට දැන් වයෝර්ධ නිසා මේ මේේ දේවල් කරඩ බෑ කියලා අත්තරලදායි. ඒගොල්ලු මාව පාවිච්චි කරයි කාශ්‍යපයන් වහන්සත් වයෝර්ධ නිසා සමහර සමහර කාරණායින් කළන් කියලා. ස්වාමිනි එහෙම වනොත් මේ ශාසනයාගේ පැවැත්ම බොහ ම අඩු කාලයයි. එකනි සමම්මිදදු තං පුළුහන් කල් දරන්න කියලා. එකටල්පනා කරන මශාසනයට මොනතරං ලෙගතු බවක්. මශාසනයට මොනතරං ගෞරවය ඔබ මම වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත කරලා තියන්ඩ මහා ශ්‍රාවකයෝ මොන කැපකිරම් කරලා තිෙනද කියලා. ය වර්තමානය අප මංකිව වර්මානය හැරි සාර්ථකයි යන් බල හම කියලා. මොද වර්තමානයේ හුඟක් දෙනා දම ශ්‍රාවක කියල කියහම සිව්වනක් පිරිසම ඉන්නවනේ. ්‍රාවක හම සි්ුවනක් පිරිසමන්නවා. එතොට මේ සිල් පද අද අපි වෙනස් කරගණඩ හදනො සාරිපුත් මේ කාශ්‍යපයන් වහස එක දැක්කා. මේ ශාසනය තියෙන්නේ පෑ විසිහතරක් රකින උපෝසත සීලය. අර්ධෝපෝසත මේ ශාසනෙ නෑ අඩ්ඩුමතර මේ පැවිසිහතරක් රකිනු පෝසතයක් වෙන්්ඩුව නැ. නමුත් වර්තමානය අපි උදේ සිල් සමාදන් වෙලා අ සාතර පවන කොටා යනවනි එද අපි ග හේතු ගොඩක් තියෙනවනි බෙහිෙත් බොන්්ඩ තියනවා බෙහිෙත් බොන්ඩන කෑම කණ්ඩුවනෑ එති ඒහින්ද එහෙනම් සිල් පවාරණය කර්ඩුවනේ එකෙන මැරෙන්ඩ බයයි අපි සංසාහිට බයිනෑ බැරෙන්ඩ බයයි සංසාහිට බයිනෑ අද දවසි සිල්රැකල මරුණත් මොකද මීට වඩා හොඳ තැනක උපතිනවා. බෙහෙත් බීලම නිදාගෙන බැරුණොත් ඒ එක ඒ තරන් කොහොමවෙයිද කියලා කියන්න බැහැ නො දව සිල්රැල ෙත් නැතිහින්ද බරුණ තටවට හොගවටිනවා. අගේ නිසා දැඟතුවට අපි එකක ප්‍රතිපදා බෙහෙත් බොන්්ඩ තියෙන නිසා කෑම කෑවට කමක් නෑ දැම භාගිතුන් වහස එහිම අනුමත කළේ නෑන ඇතුවට අපින මේ හදාගනතින් ඉතින් එතකොට මහා කාශපයන් වහන්සේ අරවෙලාවේ දුතාංග ලිහිල් කරා නං සමහරාය මේ සිල්පද කොහොම ලිහිල් කරගැනීද. ඒකනි කාශපයන් වහසේ කියන්නේ. අගෙකයි මංකිවේ ශාසනයේ අදටත් මේ විදිහෙර පවතින්නත් වසර පන්දාහ කල් ලිස්සරට පවත් වඩත් මේ ආරයෙන් වහසර ළඟ මොන තරංගු නන්දුවත් ති බවද. භාගිතුන් වහන්සේගේ මහන්සියට උපරිම සාධහරණයක් කරන්න කොයි තරන් කැප වඋනාදවඋන් වහන්සේලා. ඉදි එතකොට එහම බලහ මත්මිමුණවාද කරන්න කියරන හිතැන්ඩෝනි. අංඒක නිසා භාග්‍යතන් වහන්සේගේ සියලුම වචන අහන නිසා සියලුම වශචනවලට ගරු කරන නිසා ශ්‍රාවක කියලා කියනවා එළඟට සඳහන් කරනවා අ්‍ය අයතත්. කැමැත්තක් තියෙනවා අහන්ඩ නමුත් කලේුතු කෘත්ති හරියට කරන්නේ නෑ. කදමකයෙන්. භාගිතු වොහසක ප්‍රතිපදාව අහන්ඩ කැමැත්තක් තියෙනවා. දැනගණ්ඩ කැමැත්තක් තියෙනවා. නම් ක්‍රියත්මක කරන්නේ. ඇ දුර්ලබ පුද්ගලෝ ගැන දේශනා කරනකොට භාගිතුන් වහසේ කාරණාව දේශනා කරනවානි. මේ ලෝකෙ දුර්ලබම කෞද්ද. තතාගතාරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බොහොම දුර් ලබයි භාගිතන් වහන්සේගේ ධර්මය එලෙසිංම දේශනා කරන ශ්‍රාවකය දුර්ලබයි. එහෙම දේශනා කරන ධරමය අහනාය දුර්ලබයි එකන බණ ඇසය යුතු විදිහෙට බණහනායි දුර්ලබයි. ඊළඟට සඳහන් කරනවා. හාලා දැනගත්ත දැනගෙන තිබන ධර්මයේ දන්නවා. හොඳටම ධර්මයේ දන්නවා. නමුත් ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හැසිරන්නේනෑ. ධර්මයේ දන්නවා මේකළොත් වැරදිී මේ එකකලොත් හොඳයි මේක මෙහෙමයි සියල්ලම දන්නවා නමුත් ප්‍රතිපදාවනේ තුර්ලබයි ප්‍රතිපදාවට එකතිවෙනයි දුර් බයි ඒකයි මෙතන මේ කියන්නේ. අන්න්‍ය ආයටත් කැමැත්තක් තියෙනවා අහන්ඩ. නමුත් කළේ ුතු ගෘත්ති හරියට කර්ඩාසාාවක් නෑහ ඒ කාර්ය කරන්නේ කරන්නෙ නෑ කියල සඳහන් කරනවා. ඊලට පිනතිරි මේ කාරණාව තවත් අෂ්ඨ කතාව විස්තර කරනවා භාගිතුන් වහසේගේ වචනය නතම් භාගිතුන් වහසගේ වචන සීයක්ක් ඇහුවොත් කීයක් ක්‍රියාත්මක කරනෝද ඒකනි මේ නිවනට මෙච්චර කල්ලෙන් ඒකනි නිවනට මෙච්චර බාධ. හිතන්නපු අපේ භාගිතන් වහන්සේ මේ පාරමී සම්පූර්ණ කරගනන කාලය තුළ මනෝනිධනවාග පනිධහන කායවාක් මනෝ ප්‍රනිධහන මේ ප්‍රනිධාන තුන සම්පූර්ණ කරගෙන එන කාලය තුළ මුණ ගැහෙන බුදුරු ගණන්නේ සඳහන්කරේ පන්ලක්ස දොළොස්දස් විසිහත් නමක් කියේද. එදර ඊට කලින් ලෝක බුදුර හිටියම නැද. තර ෝක බුදුරු පහල වුණ දැන් එතකොට අනමතක්ග සංයුක්තයෙන් ඔබට මට දේශනා කළා එකම අම්ම කෙනෙක් මැරුණු දුකට මේ සංසාර පුරාම අඩපු කඳුලු සාගර ජලයට වඩා වැඩී කියලා. වැගෙහි තගේ තුම්මත්තක වෙනවා සාගර ජලයට වඩා කඳුලු අනි මේ එකම්ම කෙනෙක් වෙනුව මේ ජීවිතයේ අම්මා අපෙන් වෙන් වෙලා ගිය හම ඇය මට ආය හම්බෙන් අවරුදු කෝටි ගානකින් අම්ම වෙලා. ඉතට ඒ අවුදු කෝටි ගානකින් තම ඊළඟ කඳුළු ටි එකතුවන්නේ. අං එහෙම ඇය වෙනුවෙන් එකතු වන කඳුළු සාගර ජලයට වඩා වැඩී නං. අවුරුදු කෝටි ගානකින් ඇය මුණගැහෙනතුරු මං ඉපදනීම නැද්ද. ඉපදුනා තවාම්ම කෙන ිටිය. ආ ඒකයි සඳහන් කලේ මේ ලෝකයේ අම්ම කියපු නැති කෙනෙක් නෑ කියලා තාත්්‍යෙ කියපු නැති කෙනෙක් නෑ කියලා එමිනිස් අතර විතරද ඇයි තිරිසන්නුවතර අපේ තාත්තල කීදෙනෙක් මේ ලෝක තිරිසල්ල මේ වෙනකොට තිරිසල් ලෝකය ඇද්ද මේ වෙනකොට නිරඒ ඇත්ද මේ වෙනකොට ප්‍රේත ලෝකය ඇද්ද නමුත් දැන් ඒ බැඳීම් තියෙනව අපිගා ඒ බැඳීන් ඔක්කොම එක ජීවිතයකට සීමා වෙලායි තියන්නේ. ඒ ජීවිතෙන් ඒ බැඳීම් ටිකොක්කම කරයි ද තාතත් තිරිසනෙක් වෙලා ඉපදුනානං නැතන් නිරේපදුනානං නැතන් දෙවියෙක් වෙලා ඉපදුනානං අපි අතරෝය කවුරුවත් එක සම්බන්ධනයන්නේ එස්සියලු සම්බන්ධතා ඒ ජීවිතය විතරයි තින්බේ ලැබැ මෙහෙම හිතන්න අපි මම මගේ කියන කාරණාවල් නිසා මේ එක ජීවිතයක බැඳීමක් වෙනුවෙන් කොච්චර වැදි කරනවා. නිකන් හිතන් යාලුව ෝබේරගැන්ඩ, යාළෝ සනසන්ඩ, යාළුවන්ගේ වැඩවලට අපි කොච්චර බොරු කියලා තියෙනවාද. අපි කොච්චර වැරදි කරලා තියෙනවාද. යාලුවෝ සනසන්ඩ අපි කොච්චරමත් පැම්බනවාද. මාටිකක් බීව වෙනැත්තන්ගේ ගොල්ලන්ට හරිනයේවාගේ. නමුත් දැම් මේ එක ජීවිතයක් වෙනුවෙන් කරපු වැරදිී. අනාගත ජීවිත කෝටි ගාන කනතුරී දාලනතීම පාඩු නැද්ද එතකොට එ ජීවිතයක් වෙනුවෙන් අනාගත ජීවිත කෝටි ගානක් නැති කර ගත්තා හම එක සුළු පටු පාඩුවක්ද අනාගත ජීවිත කෝටිගානක් වෙනුවෙන් එක ජීවිතයක් අහකදාගන්න එක වටිනවා නමු තුොගේ වෙන්න අපි ඇති අහික එති එතකොට මම සඳහන් කළේ ලොවතුතරා භාගිතතුන් වහන්සේ අපිට දේශනා කළොුතු වචන සීයක් ඒ වචන සීයම අපි ක්‍රියාත්මක කරනවාද එහෙම නැත්තං සීයෙන් පංගුව අයිද අපි ක්‍රියාත්මක කරන්නේ හිතර බලන්න වූ ගයා ගුරුවරයවන්නේ අම්මකින් අම්මතාත්තා ළමයින්ට අවවාධ කරනවා අම්ම කියපු සමහර දේවල් ලෝට අනුව එකඟ වෙනවා සමහර දේවල් තැලදාන්න. තවදරුවෙකඉන්නවා අම්ම හෝ තාත්ත කියපු සියරුම දේවල් නොවත්තනවා. එපා කියපු දේවල් නවත්තනව කරන්න කිීපු්වා කරනවා. දෙැ මව්පියන්ගේ සෙනෙහස වැඩියෙන් යන්නන්නේ මේ දෙෙන්න්නගෙන් කාාටද. හැම දේම කරන දරුවට. ආං එහෙමන භාගිතුන් වහසේ යමක් දේශනා කලා නන්. භාගතුන් වහසගේ දේශනාවට කීකරුවෙන පුද්ගල යට තමයි තුනුරුවන්ගේ සරණ ලැබන්. අපි ඒ ප්‍රතිපදාවේ නැතුව බැරදි මාර්ගය ඉඳගෙන අපිට කරදරයක් වනහම තුනරුවන්ගෙන් දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා. මිනිසුන්ගේ ස්වභාවේන එක අපි ඉන්න වැරදි පාරි කරදරුන් හ පිහිට ඉල්ලනවා විට වෙන්න නිකට. කට අපිනො දෙද ුබුදුන කියලා. එහෙම එකක් නෑ පිහිට වඩ පුළු හන් මාර්ගයඉන්නව නම් බලනවා. මොක ස්කලින් දේශනාවත් පැහැදිරි කළා. කරන්ඩ පුළුහන් වැරදි ඔක්කොම කරලා දැඩි සත්කාරයට ග හම අපි බෝධි පූජා කල් ආශිරවාද කලාාට යට දීර්ගාාවශෂ හම්බිෙනවාද. මදයා සත්තු කීයක් මරල දොරයා දීර්ගාශ ලබන ප්‍රතිපද වන්නෙම යිඉන්නේ. තින් එතකොට ඒ ආශිරවාදය ලැබෙන්ඩ නං ඒ ආශිරවාදය ලබෙන විදිය ඉඳල තියන්ෙනන ආං ඒක නිසා මේ වචන සීයක් ඇහුත් අපි ඒකින් කීයක් ක්‍රියාත්මක කරනවාද කියෙ තමයි කල්පනා කරන්නන්නේ. භාගිතුන් වහසේගේ ශ්‍රාවකයව නං ඒ වචන සීයම ක්‍රියත්ම කරනවා. ආං එවන් කෙනාට ශ්‍රාවක සංග කලකීීමවා. සුගතස්ස සාාවකා කියල වෙතන් හඳුන් රලා තියෙන්නේ මෙ මේ කාරණාව නිසා. භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාගිතුන් වහන්සේ කියන දේ කරනවා. එතර මේ පැවිදියි විතරක් එහෙම නෙමෙයි ගිහියට එෙක්කයි මේ කියන්න. ඉමේ පනසුත්වා කත්තබ්බං දම්මානුදම්ම පටිපත්තිං, කත්වා මග්ග පලානී පත්තා. මේ පුද්ගලියෝ අහල කළ යුතු ධර්මානු ධර්ම ප්‍රතිපදාව කරලා මාර්ගඵලයන්ට ප්‍රාප්ත වෙලා තියෙන්නේ සඳහන් කරනාව කොහොමද ඒ සියල්ල කරලා තියෙන්නේ දේශනා කරපු සියල්ලම ක්‍රියාත්මක කරපු නිසයි කියලා. අහ තියවා ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදිල තියෙනවා මාර්ග පලවට ප්‍රාප්ත වෙලා තියෙනවා. එහෙම උනේ භාගිතුන් ව හසිට කීකරු වෙලා. කියපු සියල්ලේ විදිහටම කරපු නිසා. ඒ තේසු දින්නානි මහත් පලානී ඔවුන් කෙරෙහි දෙනලද දානය මහත්ඵලවෙනවා කියල කියන්නේ ඒ තේසු දින්නානි මහත් පලානීඉදහම්පි සංගේ රතනම් පනීත ඒ තේන සච්චයන සුවත්ති හෝතුූ කියලනි ගා තව පවර කරන්නේ දෙව පිතන සඳහන් කලා ඒ තේසු දිිනාානිි මහත්පලානී ඔවුන් උදෙසා දෙන දානය අතිශයයින් ම මහත් පලයි. එෙදර කවුරු දෙෙසා දෙන දානේද භාග්‍යතුන් වහන්සේගේ වචනය එලෙසම ක්‍රියාත්මක කරන මේ ශ්‍රාවක සංඝයා වෙන කොයි තරං ශ්‍රේෂ්ඨද කියන එක වචන මදි කියන්න නිවන්ශරාවක සංඝය ගැන දකින ඔවිභංග සූත්‍රයේ අපේ ාගිතුන් වහස දේශනා කකොට වදාලනේ. දානේ මහත්ඵල වෙන හෙටි. අපේ එමන් තැන දන් වහැමෝ. පෞද්ගලික දාන දාහතරක් දේශනා කළ. එක ආනිසංස කියනකොට අගයිදල මුලට කියාගෙන යන්නේ. තිරිසං සතිකුට කෑමවේලක් දුන් හම මනාගත ජීවිත සීයක් මට බඩිගින්නේ ඉන්න වෙන්න නෑ. දුස්සීල මිින්හෙකුට දුන්න හමදාහයි ප්‍රතජ්ජන සීලවන්තේයකුට දුන්න හම ලක්සයයි. ආහසිං යන අවිග්ඥාලාබී තවසකුට දුන්න හම අනාගත ජීවිත කෝටි ලක්ෂයක් සෝපත් වෙනවා තිසරණ තියෙන කෙනකුට කෑමවෙලක් දුන්නොත් අනාගත ජීවිත සංකයයි ත මම කියන්නඩ හැදවේ අපි කල්පනා කරමු ප්‍රතජ්ජන සීලවන්ත කියල කියන්නේ සාමාන්‍යයෙන් අපි හොඳයි කියන අයටනි ගම ගෙදර ජීවත්වයනකට අපිගෙන හොඳ මනු සෙක් කියලා. හොඳ ඒගුල්ඒ හොඳයි කියන අය බෞද්ධය අතර විතරක් නෙමේනන්නේ කතෝලිකයාතරත් තින්වා ඉශ්ලාම යාතරත් තින්නවා දෙමලා යාතරත් තින්න හොඳමිනි සෝනතරංගන්නවා. එමිනිසු වැරදි කරන්නත් නෑ වැරදි කරන්නේ නැහැ කියලකීවට අපිකින් ප්‍රා ගතර නැතිවුණට ලොකට ගිහිල්ල තුවක්ු කඳම් ැල ගුල් අටවලා. දැල් දාලා එහෙම කරන්න නැති වුණනාට මදුරී ප්‍රහුත් මරණවන්නේ. තාම දිවි හිමියයෙන් ප්‍රාණ ගහතයෙන් වලකන වගෙන තැන නෑන මදුරුව ප්‍රහුත් මරණවා. කූමියක් ඇවුත් පොඩි කරලදානවා. එ ඒවා සමාජයට ලකු බාධා නෙමේ නිසා අපිටේගොල්ලු හොඳයි. ඇැබ ප්‍රතජ්්‍යන සීලවන්ත කියලකෙන් අපිට හොඳ වුනාට ආරවයන් වහසසිලට යාල්ලත් හොඳන නෑ හොද ප්‍රාණ ගහතයෙන් වැල කියලා නෑ. එවන් කෙනෙකුට කෑමවේලක් දුන්නුත් අනාගත ජීවිත ලක්ෂයක් පල දෙෙනවන්නේ. දොට මම කියන්නේ එවන් අය දාහකට ආරාධනා කරලා කෑමවලක් දෙනවා. න අපි මේකට එක් දාස් එකකට ආරාධනා කරනලා අපි උත්සවේටේ දාහක් පුතජ්්‍යන සීලවන්තයි එක් කෙනෙක් තිසරණ තියෙනවා. අර දාහට කෑම දුන්න හම එක්කෙනෙකුපිට එක කෑමවේ ලක් දුන්නහම මගේ අනාගත ජීවිත ලක්‍ෂයයක් සූපත්තිනවා. එතකොට දාහකට දීලා දා දාහ ලක්සින් ගුණ කරහම කීයක් වෙයිද එකයි බිදුු අටයි දාහ ලක්සින් ගුණ කරහම එකයි බිදුු අටක අනාගත ජීවිතවල පලදිනවා. එතොට එක්දස් එකකට ආරාධ නැකලානෙ එතකොට අර තනි පුද්ගලයට තිසරණ තියෙනවා. ඉදර එයාට කෑමවේල දුන්න නිසා මට අනාගත ජීවිත එකයි බිදු එකසිය හතලිහක ඉපාක දෙනවා. දැක්කද වෙනස දාහකට දීල එකයි බින්දු අටයි පල දෙනී. තනි එක්කෙන අට දීල අනාගත ජීවිතය එකයි බින්ද එකසිය හතලිහක පලදිනවා. ඒත් තිසරණ තිබිලා. පන්සිල්න ඇතිසරණ තිබිලා. පන්සෙල් තිබුණ න ඊීට වැඩී මම කියන්න හැදුවේ එතකොට භාග්‍යතුන් වහන්සේගේ සියල්ලුම වචනය ක්‍රියාත්මක කරන මේ ශ්‍රාවක සංගයට දන්දුන්න අහම අප මේ ලෝකෙ හිතාගණ්ඩ බැරි තරම් යහපතක්වෙනවනි සංසාරි. අං ඒකයිකයන් ඒ තේසු දින්නානිි මහත්පලානී ඔවුන් උදෙසා දන්දනයක මහත් පලයි කියලා. ඒ ශ්‍රාවක සංගයට දන් දෙෙනවා කියන කාරණාව මගේ සසර කෙතෙක් සෝපත් කරවයිද කියනෙක ට ව. මට කියන්ඩි ලක්කංවුලින් තේරෙන්න්නේ නෑ කවදාවල් දේශ්‍රාවක සංඝයා එච්චර සුදුසුයි අපේ දානය පිළිගණ්ඩ කියන එකයි මේ මේ කියලති මිලකට පිළතුන සඳහන් කළා ඒ දානයේ මහත්ඵල කරගණ්ඩෙනම් කාරණා තව කීපයක් තියෙනවා දක්කිනා විසුද්දිහතරක් තියෙනවන් දක්කිිනාව කියනමකේටද ධනයට දානය පිරිසිදුවෙන ආකාර හතරක්තියෙන. එකයි දක්කිිනා විසුද් දිහතර කියල කියන්නේ. මොනවා දේ විසුද් දිහතර දානයේ මහත් පලවෙෙන්ඩ දායකය දානවස්තුව ප්‍රතිග්‍රාහකයා මෙෙන මේ කාරණා විශේෂයෙන් බලපානවා දාය ධදායකයා සිල්වත් ප්‍රතිග්‍රහගේ අදුස්සීලයි. ඒ වුනත් ධානය මහත් පලවෙෙන ක්‍රමයක් තියෙනවා දායකයා සිල්ුවත්තිීතා. බෙස්සන්තර මහරජ්ජරූ අපි වගේ ආහාර පානනෙමේ දරුව දැඳන්නේ තමන්ට වඩා කොච්චර පහත් බමුණෙකුටද. නවත් රජ්ජුරුවන්ගේ සීලයේ චේතනාව ඉතා උසස් නිසා ඒ දානය මහත් පල්ද කරගණ්ඩ දායකයටකළුව. එ අදත් අපි දන් දෙනකොට ප්‍රතිග්‍රාහකයාගේ සීලය ගැන හොයන්න්න අපිට බෑණි අපි දන්නෙත් නෑන එක නමුත් මමසිල්වත් නං මගේ ප්‍රතිග්‍රාහකය කොහොමුණත් මට දානීම හත් පල කරගඩ පුළුවන්. ඉති තමන්ට ලාබයක් කර ගැන්නඩ කොහොමත් තමම්ම තමයිටයුතු කරගඩ වන්න. ඊළංට සඳහන් කළා ධාන වස්තුව එකන මන්දෙන දානවස්තුව පිරිසිදුව ෙන්ඩෝනෑ. එක කොහොම වෙන්ඩුව නැද. ධම්මිකා දම්ම ලද්දා සේදාවක්කිත්වා බාහු බලපරිග්ගහිතා ධාර්මිකව උපේ ලති ෙන්ඩුවෝනෑ. වැරදි වෙළදාාම් පහත් මේ ශාසනයේ දේශනා කරනි මේ වකරන්නපා කියලා. ආයුධ වෙළදාම වසවිස වෙළදාාම මද්‍රව්්‍ය වෙළදාම මස් පිණිස සතුන් වෙළදාම් කිරීම මේ අදී බොහෝ. කාරණ පහැරිි කලා ඊට අතරව තවත් තියෙනවා. තුලාකූට මානකූට එකනෙ තරාදීෙන් කිරනකොට වංචාවට කිරන්න දෙපා. ලාහෙෙන් සේරුවෙන් ගුසලෙන් මනිනකොට වංචාවට මනින් දෙපා. මට වී මිටක් හරි ඉතුරු කරගන්න එකනෙ මේ වටින්නේ මගේ මිටක් හරි වැඩියෙන් දෙන්නේ එක. එක මට පාඩුවෙන් නෑ සංසාරයට අනිවාර්යෙන් මිටක් දුන්නහම බුසල් ගැනහම්ි. එඒද හැම ලාලයි ්‍රඥාවති යන්ටෝනය. එදට ආන් ඒ වැරදි ක්‍රමෝලින් උපයපු නැති ධනය එදොර මේ අල්ලස් සරගෙන උපයපු නැතිධනය මට තේන්්‍රෝනය ඒවාගේ නොයෙක් වැරදි ක්‍රමෝලින් උපයපු නැති ධනයක් තමයි මට තේෙන්න්දුවනි. එක තමයි දානවස්තුූ කියලගැෙන පිරිසිදුවේන්ටුවය එදරට ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා සිල්වත්නං මගේ ධානී ඉතාම උසස් දායකය දුස්සීල වෙලා ප්‍රතිග්‍රාහකය සිල්වත් නම් ඒත් ධානී මහත් පල කරගන්ඩ පුළුහං ප්‍රතිග්‍රහකය දුස්සීල වෙලා දායකයා සිල්වත්නං ඒත් ධානය මහත් පල කරගඩ පුළුහං දුස්සී ප්‍රතිග්‍රාහකයක් ලැබනත් ඥානවන්ත දායකය දැන්නවා මංකු හොමඳ දානී මහත්ඵල කරගන්න කියලා. ඒ රථීතක කාරණාවක් සඳහන් කරනවා. මේ ශාසනයක අවසාහන කාලී කොමත්තු සීලයින්නේ එක භාගිතුන් හසි දේශනා කලන්නේ. එතිෙමේ දායක මහත්තයෙක් දානයක් දෙනවා ඒ දානි දෙනකොට පුද්දුම ගෞරවයක් තිබ්බෙ සංගයක් ගැන. එකෙන් එදා දානට වැඩපු හාමුදුරුවර ගැන මාසී මාන්තික ගෞරවයක්. නමුත්ැන් ඒ තරන් දැන් ගරු කරල දන් දුන්නනේ ඒහහින්දයික භික්‍ෂූන් වහසේ නමත්. හැන්දෑ වේ ගෙදරට යනවා තමන්ගේ වුවමනා වැඩක් කර ගණඩු දැල් කිල්ලගට. යනකොට දායක මහතය ඉස්සරහ පුටේ ආඩි වෙලා ඉන්නවා. හාමුදුරුව අහරෙන් එෙනවා නැගිට්ටේවත් නෑ ඇයි කියල හවා උදැල්ල කල්ල ගන්ඩ කිව්වා. දුස්සීලබව උදන්නවා. ළඟමු තිබ්බ උදැල්ල උදැල්ලට පාපහරක් එල්ල කරනවා හාමුදුරුගවටි සිේෙන්ද. එතකොට සේවකි වහනවා. අද දවල් ඔබ දන් දෙනකොට හරිනයම් බුදුන් වඩිනවා වගේන දන්දුන්නේ ඇයි දැන් මෙහෙම කළේ කියලා එතකොට කියනවා මං ඒ වෙලාවේ වැඩමහිවේ ආර්ය මහා සංගයා වඩිනවා කියල මගේ හිතන් දැකලා නවත් දැන් ආකු මේේ දුස්සීල භික්‍ෂූට ම සරකන්න මෙහෙමයි. අරවෙලාේ අපයි මේ දුසීලියෝ නෙන්නේ කළ කල්පනා කලානං මගේ චේතනාව පරිසිදවෙේ ට ප්‍රඥාන්තය ඇදත් අදත් මහත්හල ලබන හැටි. ඉලගන සංගික ක්‍රමය ගැනත් ගොඩක් කරුණු කතා කරන්න ඩඕනමකද අපි අද සංගිකයි සංගිකයි කල කීවට දායක මහත්තයාගේම අඩු පාඩුව නිසා සංගික බව නැතිවෙනවා. ඉදෙහිදක නැතිකර ගන්න තමම්මයි. දැන් අපිට දානකට ආරාධනා කරදදි අපිට පුළුවහන් ස්වාමීනිය අහවල් 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 හාමුදුරුන්ට ආරාධනා කරන්නඩ අපි දානයට කියල කියන්න. අපේ ඥාති හාමුදුරුත් තින්න අපේ ගුරු හාමුදුරු කෙනෙකුත් තින්න හම කියන්නත් පුළුවන්. ඉපහ දානට ගෙදරට වඩිනකොට දැංව ඥාති හාමුදුරුරු ගුරු හාමුදුරුරුූ හිතවත් හාමුදුරු රොක්කොම වඩිනවා පන්සලේ නාය හාමුදුරු නෑ. එතොර දායකයගේ හිත පරණ වෙනවා මං අවුරුදු කී අදධනායක හාමුදුරන්ට පින්කම ගැන කියල්ලා නවත් හරියට මනාක හාදුරු මගේ දවසර වෙන දිහකට වැඩියනි. එලා ඔන්න හිත හොඳනේ. ඒම වෙච්ච මම්ම ඒධන පෞද්ගිලික වෙනවා. මොක දැම්මට මේ වැඩපු සංඝයා මහා සංගයා කවුරුත් වටින් නෑ නායක හාමුදුරුව නැතිකයි මටතියන ප්‍රශ්න. සිදර මේ ධානි ඔක්කොම හැදිල තිනුන් වහන්සේට ඒ වගේ හැඟීමට යනවා. ආර්ය මහා සංගයායට ගෙන කාරණාවයින් වෙනවා. ආරාධනාවෙන් පස්සේ වඩින්නේ හත් අවුරුදු යිසේ සාමනේරයන් වහන්සේල ටිකක් නං ඒත් මම දකිින්දන මේ වඩින්නේ. සම්මහා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ට මහ සංගයා කියලා. අංඒ අවස්ථාව දානි දීල ඉවර වෙන කම්ම පලුදිනොකරතියා ගන්නටුවනේ.ආංහිකයි මංකිව අරහෙම වනොත් මේ ධානය පෞද්ගිලික වඩ තින ට කඩබොහම වැඩීමකද නාය කාංගරණ ටයෙකතා විශාලම පාඩුව වෙලා තින්නේ. මේ මහා සගේයාම වැඩල ඉන්න මට එදකොට නායක හඳුරුම් මකටද. අංහෙම හි හදාගන්නඩ පුළු හංවෙන්ඩුවනය. ප නති මත අසන වශයෙන් සහන් කරනව ප ියාද මේ ගාතාරතනත් අවසාන කරමු. යාවතා භික්කවේ සංගහාවා, ගනාාව තතාගත සාවක සංගූ, තේසං අර්ගමක් කායිති, යදිදං චත්තාාරි පුරිස යුගානිී අට්ට පුරිස පුග්ගලා ඒස භගවතව සාවක සංගූ. මොකද මේ සඳහන්කරන්නේ. අග්ගෝ විපාෝහෝ භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ජල මහා සංගරත්නය උදෙසා දන්දීමෙන් ලැබෙන ආනිසන්සය විශේෂයෙන් සඳහන් කළා විපාකෝ හෝති අග්‍රෝ අග්ගෝ එක විපාකය ඉතාම ඉතාම අග්‍රයි කියන කාරණාව පැහැදිල් කළා යම්තාක් භික්‍ෂූුණී සමූහයක් ඉන්නවා නං. ශාස්තෘවරුන්ටත් සමූහයක් හිටියෙන් මෙදර පැදිලි කරන කාරණාව තථගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඔවුන් අතරින් අග්‍රයි ඒ න ෂට් ශාස්තරුවරුන්ට සමූහයක් හිටියෙනම්යි ෂට් ශාස්තෘරුවරුන්ගෙත් එක පිරිසක් හිටියෙන් එදවට ඒ පිරිසයි භාගිතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝය යතරින් ගෙන බලහම මේ ශාස්තෘරන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරි සාතිශයිම්ම අග්‍රයි උදාරයි ශ්‍රේෂ්ටයි දරගොල්ඩු නූල් පොටක්වත් ඇැගේනෑ. ඇයි මේ කෙලිස්සත් හරිනෝ ඇඳුම් කෑල්ලටවත් බැඳීමක් නෑ ඉඳ ඇඳුම හිටන් අයින් කරලා. ආහාර ගණඩ පිගානක්වත් පාවිචි කරන්න පිගානටවත් ඇයිලනෑ ඒහින්ට මේ උග්ගසිල් රකින පිරිසක්. තර බුදුජාණන් හසක දවසක් හනුව නිගන්ටහින දැන් ඔබලාගේ කෙලෙස් කොච්චර ප්‍රහහින වෙලාද කරම ොච්චර ගෙවිලද ගොළි කැනෙීමි කරම ගෙවෙනවා කිරෙන් කර්ම තවනවා කරම ගෙවුණනවදැ කොච්චර ගෙවිලද දන්නවාද නෑස්වාහමී ගෙවිච්ච ප්‍රමාණය දන්න නෑ තව කොච්චර ගෙවන්ට තියෙනවාද. ට යන ්‍රණනිදන්නත් නෑ ෙවුණන ප්‍රමාණි දන්නත්න ගෙවන්ට තියන ප්‍රමාණි දන්නෙත් නෑ. භාගිතුන් හස දේශනා කරනවාම පැටලිච්ච මගක ගමන් කරන පිරිස. අතර මංගච්ච මඟක ගමන් කරන පිරිස කියලා කරමේ ගැන කියයනවා කරුම කවදාවත් ගෙවල ඉර කරන්න බැයි කියලා. කර්ම ගෙවල ඉගර කරන්න බෑ. එතරන් කරම තියනවා. ඒද කර්ම කර්ම මෙදන ප්‍රතිපදාවක් භාගිතුන් හසි දේශන කළ. ඒ කම අත්හරල යන ප්‍රතිපදාවක් දේශනා කළ. දේ ඒ අනුවම නිගන්ට ශ්‍රාවක පිරිස් එක කල්පන කර බලන්නට භාගිතුන් වහසගේ ශ්‍රාවකංගයා අති සයිම්ම ශ්‍රේෂ්ටයි කියන කාරණාව සඳහන් කරලා. යම් ඒ හතරක් වූ පුරුෂ යුගලයන් අටක් වූ පුරුෂ පුද්ගලයන් මෙයාකාරයි ශ්‍රාවක සංගයා. යම් කෙනෙක් ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදුනා නං අග්‍රවූ පිරිස කරහි ඔහු පැහැදිලා ඉන්න නිසා යම් ආකාරයෙන් පැහැදුනාද විපාකයත් අග්‍රයි යග්‍රවූ පිරිස කෙරෙහි යම් ආකාරයකින් පැහැදුනාද එහි විපාකයක්ත් අග්‍රයි එතවොට මේ අට්ට පුරිස පුග්ගලා කියන කාරණාව අටක් වූ ශ්‍රාවක සංගයා එකසිී ආටක් බවටත් පත්වෙනෝ. අට්ට සතන් අපි මෙවටික ඔක්කොම මුලින් සාකච්ඡා කළලා. දෙන්ද යවසාන මෙහෙම කෙටියෙන් සඳහන් කරන්නේ ආංගේ ආරය අෂ්ටාර්ය පුද්ගල වූ මහා සංගරත්නෙවදෙසා පැහැදිලා යම යමක් දෙනුවනන් ඒක ප්‍රතිඵලයත් සංසාරි පුරා මග්‍රයි. එනිසාම සඳහන් කළා සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ටත්වේ මෙ උතුම් ප්‍රතිපදාවල් මත පිහිටලා තියෙනවා. එවතුම් ප්‍රතිපදාවේ යමෙක් හැසිරෙනවනම් ඔහු භාගිතුන්ව හසිරරි කීකරුවවෙච්ච හැබෑම ශ්‍රාවකේ. ඒ ශ්‍රාවකයා මෙල් ලෝකට මහසත්පුරුෂයෙක්. ආං එවන් සත්පුරුෂයෙක් බවට පත්වෙලා ය සත්පුරුෂි කියන කාරණාව තමයි එක තැනකින් පසක් කලේ. තිසර තියන එක්කෙකුට දඳදුන්න්න හම අනාගත ජීවිතය කයි බිඳදිකසි හතල ිහටලබ. ඉති අපි කෞවුද දෙඩාකමැතිහෙම. අං ඒවාගේ එවන් උදාර සංගයාගේ හැමමා අතිම ගුණය ඉහලයි. උන්වහන්සල උදදිසා යමක් පූජාය කරනවාදකෙ පලයත් ඉතාමාකරයි. අං එවන් ශ්‍රේෂ්ට සම්මා සම්බුද ශාසනයේ ආරය මහා සංගරත්නය. ඒ ශ්‍රාවක බව කොහොම තහෞරු කරගෙන වැඩවාසය කරනවාද සිව්වනක් පිරිසේ අපිත්ත එෙමයි. ඒ ශ්‍රාවක බව තහවුරු කරගෙන වාසේ කරනවා නං අපි හැමෝම ලෝකට මහත්සත් පුරුෂිෝ. ආත්මාර්ථයෙන් පරාර්ථය කරා යන්ඩ තියන ලස්සන ගමනක් ශාසනය පෙන්වා. තමන්ට ආදරේ කරනවා කියලකන්න තමන් ප්‍රතිපදාවේ ගමන් කරනවා. තමන් ප්‍රතිපදාවේ ගමන් කරනකොට තමන් උදෙසා යමෙක් යමක් දෙනවනං. එඒදන ද්ජලයට ැබෙන් යාසීමමාන්තික සතුටක් සැනසීමක් භාග්‍ය. ලාභයක්. අං එනිසා මම හොඳවෙනකොට අනුන්ට නිකම්මලාභයක් ලැබෙනවා. ආං එහෙම කටයුතු කරනයි හැබෑම සත්පුරුෂිරු. එය සත්පුරුෂ ගණයට ඇතුල් වෙලා භාගිතුන් වහසගේ ශ්‍රාවකයන් බවට පත්තෙන්ඩ අපේ පින්නතුන්ටත් රත්නත්‍ර යාශිරුවාදීෙන් ශක්තිය ධහිරයේ භාග්‍ය. වාසනාව උදාාවේවාකිෙන ආශිර්වාගතරවා. පින්නතුන අද මෙ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරන සදැහැවතුන් අඟුළුමුල්ලවත්ත ගෝනගලපුර බෙන්තොට ලිපිනේ පදිංචි සිරිල් කණ්ඩම්බි මහත්මා සහ සහෝදර සහෝදරියන් ඇතුළු පව්ලි සියලු දෙනා විසින් අද ධර්ම දේශනාවේ දායකත්ය දරුම් ලබනවා. මෙම ධර්මදේශනාව පැවැත්වූ දේශක ස්වාමින් වහන්සේට සහ ඒ ස්වාමින් වහන්සේගේ දෙමවපියන්ට ප්‍රත්නත්‍රයේ ආශිරවාදය ප්‍රාර්ථනා කිරීම බෝහම කල්්‍යාන මිත්‍රත්වයෙන් සත්පුරුෂ පෙන්නතුන් මටත් මගේ මව්පියන්ටත් ආශිරුවාද කර තියෙනවා. ය උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා මා ැස්කර ගත්ත සියලිම කුසල ධර්මයන් වගේීම. මෙතෙක් ධර්මයේ දේශනා කළල රැස්කරගත්ත සියලුපුුණ්්‍යෙ ධර්මයන් දායක පින්නතුන්ට සහ ඒ අයි විසින් පුුණ්ඥානු මෝදනා කරුන් ලබන සියලු දෙනාටමත් අනුමෝදන් වේවා කියල මමත් පුඥ්ඥානමෝදනා කරනවා. ඉට අමතරව දුලීන නනිෙත්මිත. යතුගේ උසස් අධ්‍යාපන කටයුතු සියලු බාධකවලින් තොරව සිදුකර ගැනීමට ත්‍රවිදරත්නය ආශිරුවාදය ලැබේවා. දෙෙසැම්බර් මස දහට වන දින ජන්වදිනේ යෙදෙන සුනිල් චන්ද්‍රසිරි ලොකු අයියාට රත්නත්‍ර ආශිරුවාදය ලැබේවා. එදිනම ජන්වදිනේ යෙදෙන සුමිත් සමන් ධර්ම සේකර මහත්මමාටත්. ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර එළඹෙන ජනවාරි ඇතන් දෙදහස් විසිිතනේ ජනවාරරි දා හත්වොන දිනට ජන්මදිනය යෙදෙන කුසුමලදා අක්කාට නිදුක් නිරෝගී සෝපත් භාවේ ලැබේවා සුජීවත්ව සිටින මදුරාවතයේ ධර්ම සේකර මෑණියන්ට නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා සිරිල් සහ නිලන් තියන දෙපලගේ සියලු සහෝදර සහෝදරියන්ට සහ එම පවුල්ොල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත්. අප සමඟ මෙම පුුණ්්‍යමය කටයුත්ත සඳහා සහභාගිවීමට මෙහි පැමිණ සිටින සියලුම පින්නතුන්ට සහ ඔවුන්ගේ පෞුල්වොල සිියරු දෙනාටේ නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. තිට අමතරව දෙදහස්. හ ඔක්තෝබර් හත් වන දින පරලොව සපත් වූ ඇඩ්වන් කණ්ඩම්බි පියාණන්ටත් දෙදහස් දාහතේ අප්‍රේල් විසි දෙවැනි දින පරලෝසපත් එම් ඩිංගිහාමී මෑනියන්ටත් දෙදස් දහය දෙසැම්බර් දෙවැනි දින පරලෝසපත් හේමසිරි ධර්ම සේකර පියාණන්ටත් සංසාරගත මියගිය සියලුම ඥාති පින්නතුන්ටත්. ලක්වැසි ලෝවැසි සියලුම පින්තුන්ටත් උතුම් ධර්මාවබෝධය ලබාගැනීමටත්. මෙ සියලිමකුසල කරමයන් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. සිරිල් කණ්ඩම් බිමහත්මා ඇතුළු සත්පුරුෂ පිරිස පින් අනුමෝදං කළ සියලු දෙනාට පින් අනුමෝදං වීවා ආශිරුවාද කළ හැමෝටම රත්නත්‍රය ආශිරුවාදයෙන් නිෙදුක් නිරෝගි භාවයේ ච්චිරජීවනය සැලසේවා ඉතාමික් මං භවයක. ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහනිවනින් සැනසෙන්ඩ මේ කුසල් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරින්. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කංතුළෝ කසාාසනං දේවෝ වස්සතු කාලේනය සස්්‍යය සම්පත් හේතු්ච पीतो भवतु च राजा भवतु दम्मिको